ස්වාමීන් වහන්ස මේ වර්තමාන කාලය වෙන විට බොහෝ දරුවන් මේ පරිගණකය දුරකථනය මෙන්න මේ දේවල් වලට වැඩි නැඹුරුතාවයක් දක්වනවා සාමාන්‍යයෙන් ලෝකේ තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ දේවල් සාමාන්‍යකරණයට පත්වීම අපිට නවත්තන්නටත් බැරි තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා ඒ අතරින් බොහෝ දරුවන් මේ ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවල නිරත වීම සිද්ධ වෙනවා ගොඩාක් වෙලාවට මේවයි සිද්ධ වෙන්නේ කෙනෙකුට පහර දෙන එක එහෙම නැත්නම් කෙනෙක් පසුපස සහභාගී වෙලා ඔව මරණයට පත් කරන එක එහෙම නැත්නම් වෙඩි තියන එක සටන් වලට යොමු වෙන එක මෙන්න මේ වගේ දේවල් තමයි මේ පරිගණක ක්‍රීඩාවල නිරන්තරයෙන්ම තියෙන්නේ දැන් මෙන්න මේ දේවල් වල නිරත වීම යම් ආකාරයකට දරුවන්ට මානසිකව බලපෑමක් ඇති කරන්නත් පුළුවන්කම තියෙනවා මේකේ හොඳ සහ නරක ධර්මානුකූලව අපිට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ කොයි ආකාරයෙන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ පින්වතුනි එක කාරණයක් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තාක්ෂණය කියන්නේ මායя කියලා හොඳට තේරුම් ගන්න ඕනේ තාක්ෂණය මායя බවට පත් වෙන්නේ තාක්ෂණය කියන්නේ පිනයි වෙන දෙයක් නෙමෙයි දවසින් දවස දවසින් දවස අලුත් අලුත් තාක්ෂණික උපකරණයන් ලෝකෙට බිහි වෙන්නේ ජනතාවගේ පින නිසා මොකද මේ සෑම තාක්ෂණික උපකරණයක්ම ලෝකෙට බිහි වෙන්නේ කෙනෙක්ගේ දැනුමේ ශක්තියෙන් කෙනෙක්ගේ බුද්ධියේ ශක්තියෙන් එතකොට ඒ දැනුම බුද්ධිය කියන්නේ කෙනෙක්ගේ පින පින්තුනේ ඒ නිසා තාක්ෂණය අයිති වෙන්නේ පිනටයි ඒ නිසා තාක්ෂණය දවසින් දවස දවසින් දවස දියුණු වෙනවා කියන්නේ පින්තුනේ පිනේ ඵලයක් ඒ නිසාම බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන්නේ මායя ඒ නිසා තාක්ෂණයක් මායя කියලා රූපේ කියන්නේ මායя ඒ කියන්නේ තාක්ෂණයක් මායя කියලා සංස්කාර කියන්නේ මායя ඒ කියන්නේ තාක්ෂණයක් මායя කියලා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ හිතන්න ඔබේ සාක්කුවේ තියෙන ඔය සෙලියුරල් දුරකතනය කියන්නේ පින්තුණි දහමට අනුව මායя ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි මේ මායя පින්තුණි නිවැරදිව පරිහරණය කරන්න ඔබේ ජීවිතයට අකුසල් නොවැඩෙන ආකාරයෙන් පරිහරණය කරන්න ඔබේ සතිය සිහිය ගිලුහුණත් ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් බැහැර වුණත් ඔබ අම්මා තාත්තට ගුරුවරුන්ට අකීකරු වුණත් පින්තුනි සැබවින්ම ඔබේ සාක්කුවේ තියෙන ඔය සෙලියුරල් දුරකතනය ඔබට මාරෙක්මයි පින්තුනි එනිසා යම් දරුවෙක් මේ දුරකතනය උපයෝගී කරගෙන දෙමාපියන් දැනුවත් හෝ දෙමාපියන්ට හොරෙන් හෝ මෙවැනි භයානක අතිශය ගොඩාක් මිනිමැරුම් එවැනි තරගකාරීත්වයක් නැති වෙන මේ වීඩියෝ සෙල්ලම් වලට ඔබ යොමු වුණොත් පින්තුනි අනිවාර්යෙන්ම ඔබ මායя සමග කරන සෙල්ලමකටයි යොමු වෙන්නේ හොඳට තේරුම් ගන්න මායя කියන්නේ බලයට අධිපති බුදුරජාණන් වහන්සේ නෙමේ බලයට අධිපති බුදුරජාණන් වහන්සේ අධිපති ආර්ය සීලයට ආර්ය සමාධියට ආර්ය ප්‍රඥාවට ආර්ය විමුක්තියට ආර්ය ඥාන දර්ශනයන්ට මේ ලෝකේ බලයට අධිපති මායя ඒ නිසා ඔබ මායяත් එක්ක සෙල්ලම් කළොත් ඒ ඔබ සෙල්ලම් කරන්නේ බලයට අධිපති මායяත් එක්ක කවදාක්වත් ඔබට දිනුමක් නම් ලැබෙන්නේ ඒක හොඳට තේරුම් ගන්න ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි මාර ධර්මයන් පින්වතුනි ඔබේ ලෞකික සැපේ උදෙසා යොමු කරගන්න මාර ධර්මයන් ඔබේ ලෝකෝත්තර සැපේ උදෙසා උපයෝග කරගන්න එනිසා ඔබ මේ මාර ධර්මයන් උපයෝගී කරගන්නේ මායාගේ පැවැත්ම උදෙසා නම් පින්වතුනි ඔබ විනාශය මිසක් කවදාක්වත් ජීවිතෙන් ජයග්‍රහණයක් ගන්න කෙනෙක් වෙන්නේ නැහැ එනිසා ඔබ හිතන්න ඔබ මේ දුරකතන භාවිතා කරමින් නැත්නම් මේ පරිගණක භාවිතා කරමින් ඔබ මේ නරක මේ ද්වේෂය වෛරය පලිගැනීම මිනිමැරීමේ චේතනාවන් සකස් වෙන මේ ක්‍රීඩාවන්ට යොමු වෙනවා නම් පින්වතුනි හොඳට තේරුම් ගන්න පළවෙනි කාරණය ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යනවා ඇයි ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යන්නේ ඔබ බුදුරජාණන් වහන්සේට අකීකරු කෙනෙක් වෙනවා ධර්ම රත්නයේ සංඝ රත්නයේට අකීකරු කෙනෙක් වෙනවා ඔබ අම්මා තාත්තට අකීකරු කෙනෙක් වෙනවා ඒ නිසාම පින්වතුනි ඔබ නිරතුරුවම තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට යාමේ හේතුව නිසාම ඔබ මෝහය මිත්‍යා දෘෂ්ටිය ජීවිතයට එකතු කර ගන්න දරුවෙක් වෙනවා පළවෙනි කාරණේ තෙරුවන්ගේ රැකවරණය ඔබට ලැබෙන්නේ නැහැ සංඝයාගේ රැකවරණ ධර්ම රත්නයේ රැකවරණය ඔබට ලැබෙන්නේ නැහැ අම්මා තාත්තගේ ආශිර්වාදයේ වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ ආශිර්වාදය ඔබට ලැබෙන්නේ නැහැ පින්තුනි මහා බ්‍රහ්මයා වෙන අම්මා තාත්තගේ ආශිර්වාදය නොලැබුණොත් රහත් ගුණයන් තියෙන දෙමාපියන්ගේ ආශිර්වාදය නොලැබුණොත් පින්තුනි ඒ දරුවට අනාගතයක් නැහැ ඒ නිසා ඔබ එවැනි වැරදි වීඩියෝ සෙල්ලම් කරන දරුවෙක් නම් පළවෙනි
වටේදී ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවම අහිමි කරගන්නවා. දේව පින්වතුනි ඔබ සීලය අහිමි කරගන්නවා. ඔබ මොකද්ද මේ වීඩියෝ වලින් කරන්නේ? ඔබ තව කෙනෙකුට පහර දෙනවා, තව කෙනෙකුට මරනවා, තව කෙනෙකුට එලෝ එලෝ ගහනවා. ඔබේ එකම චේතනාව එකම අරමුණ තව කෙනෙක් පරාජය කිරීම, තව කෙනෙකුට පහර දීම, තව කෙනෙකුට මරා දැමීම. පින්වතුනි එවැනි තැනකදී පළවෙනි සිල්පදය ඔබ අමු අමුවේ දුර්වල කරගන්නවා. ඔබ නිරේතුරුව මනුස්ස හිංසනයක් තුලයි පසු වෙන්නේ. ඔබ නිරේතුරුව මනුස්ස ඝාතන චේතනාවක් තුලයි ඔබ පසු වෙන්නේ. ඒ වගේම පින්වතුනි ඔබ අම්මා තාත්තාට බොරු කරන කෙනෙක් බවට පත් වෙනවා. අම්මා තාත්තාට වංචා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසාම ඔබ පංචයක් දුර්වල කරගත වෙනවා. මුලින් ඔබ සද්ධාව දුර්වල කරගත්තා. සද්ධාව දුර්වල කරගත්තාම ඔබට මොකද්ද ලැබුණේ? මිත්‍යා දෘෂ්ටියට අදාළ මෝහයට අදාළ ධර්මතාවයන් ජීවිතයට එකතු වුණා. දැන් දෙවෙනි වටේදී ඔබ සීලය දුර්වල කරගන්නවා. මනුස්ස හිංසනය, මනුස්ස ඝාතනයට අදාළ චේතනා ඔබ ඇති කරගන්නවා. ඒ වගේම දෙමාපියන්ට හොරෙන් කටයුතු කිරීම නිසා හොරකමට අදාළ සිතුලි ඇති කරගන්නවා. ඒ නිසාම ඔබ සීලය දුර්වල කරගත් දරුවෙක් වෙනවා. පංචශීලය දුර්වල කරගත් දරුවෙක් වෙනවා. ඒ නිසාම සීලේ ආනිසංස ඔබට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ඔබේ ජනප්‍රියභාවය පිරිහෙනවා. ඇයි? ඔබ පින්වතුනි ගෘප්ත කෙනෙක් බවට පත් වෙනවා. එක අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීන් වහන්ස මගේ පුතා ඉරිදා විතරයි ගෙදර ඉන්නේ. ඉරිදාට උදේ කෑම අරගෙන දොර වහගත්තට පස්සේ රැට කෑම කන්න තමයි දොර අරින්නේ කියලා. ආයිමත් රැට කෑම කාලා දොර වහද්දී පහුවදා උදේට තමයි දොර අරින්නේ. මොනවා කරනවද දන්නේ නැහැ. පරිගණකයක් අතේ තියාගෙන මොනවාදෝ කරනවා කියනවා. ඒතකොට බලන්න මොකද්ද මේ ගෘප්ත ජීවිතයක්? සහෝදරයෙක් ඇසුරක් නැහැ, අම්මා තාත්තලත් එක්ක ඇසුරක් නැහැ, සමාජයත් එක්ක ඇසුරක් නැහැ, පාසල් දරුවොත් එක්ක ඇසුරක් නැහැ. ගෘප්තභාවයට යොමු වෙනවා. අර ක්‍රීඩාවට ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙනවා. ඇයි? ජනප්‍රියභාවය පිරිහිලා යනවා. සීලය දුර්වලයි. ඒ නිසා මෙයාට අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තිය නැහැ. ජීවිතයේ මේ වැරදි මාර්ගයට යොමු වෙද්දී, ජීවිතයේ මේ මාර ධර්මයන්ට යොමු වෙද්දී, ඒ මාර ධර්මයන්ගෙන් ගැලවෙන්න ශක්තිය නැතු වෙනවා. ඇයි? සීලය දුර්වලයි. පින්නතුනේ සීලය දුර්වලයි, සද්ධාව දුර්වලයි, මිත්‍යා දෘෂ්ටියට අදාළ ධර්මතාවයන් වැඩෙන්නේ. ඒ නිසාම පින්වතුනි නිරතුරුවම ඒ පින්වත් දරුවා පින්වතුනි අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තියක් නැහැ. මාර ධර්මයන්ට පෙනි පෙනි යටත් වෙනවා. ඊළඟට පින්වතුනි යාගේ භවභෝග සම්පත් ආක්ෂා වෙන්නේ. මොකද භවභෝග සම්පත් කියන්නේ දරුවෙක්ගේ, තරුණයෙක්ගේ භෝග සම්පත් කියන්නේ මොකද්ද? යාගේ අධ්‍යාපනය. පින්වතුනි මේ පාසල් දරුවාගේ භවභෝග සම්පත බවට පත් වෙන්නේ යාගේ අධ්‍යාපනයමයි. ඒ භවභෝග සම්පත් දුර්වල වෙලා යනවා. මොකද අධ්‍යාපනයට නෙමෙයි හිත යොමු කරන්නේ වෙන වෙන වීඩියෝ ක්‍රීඩා වලට. ඒ නිසාම පින්වතුනි එයා මේවාට ඇබ්බැහි වෙලා ඉන්න වෙලාවක ඇස් දෙක පියවුනොත් සිහි මුලාවට පත් වෙලා මැරෙන්නේ. ඒ නිසා මෙයා දුගතියේ ඉපදෙන්නේ. පින්වතුනි දුස්සීල භාවයට අදාළ විපාකයන් සියලු දෙයක් මේ දරුවා එකතු කරගන්නවා. බලන එක වීඩියෝ ක්‍රීඩාවක මේ නපුරු නරක පලිගැනීම මරා දැමීම් ගහන මේ වීඩියෝ ක්‍රීඩාවක් තුළින් ඔබේ සද්ධාව අහිමි කරලා ඔබ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා. ඔබේ සීලය දුර්වල කරලා ඔබ සිහි මුලාවට පත් වෙලා දුගතියට වැටෙනවා. ඒ විතරක් නෙමේ පින්වතුනි මෛත්‍රිය මරා දානවා. දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා. වසවිසෙන් හානි වෙන්නේ නැහැ. ශරීරය ප්‍රසන්න වෙනවා. සීමුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. පින්වතුනි මේ සුන්දර මෛත්‍රී ආනිසංස. නමුත් ඔබ මෛත්‍රී ආනිසංස ඔබ විසින්ම මරා ගනිද්දී පින්වතුනි මොකක්ද වෙන්නේ? ඔබට සුවසේ නිින්ද යන්නේ නැහැ, සුවසේ ඇහැරෙන්නේ නැහැ, නපුරු හින පේනවා. පින්වතුනි ඔබට නිින්ද යන්නේ නැහැ. එළි වෙනකම් මේවා පරිගණකයට ඔබ ඉන්නවා. මුළු දහවලම මේවා ඔබ ඉන්නවා. මත් වෙලා ඔබට නිින්ද යන්නේ, සුවසේ නිින්ද යන්නේ. ඒ නිසාම සුවසේ ඇහැරෙන්නෙත් නැහැ ඔබට. ඔබ රැට හීනෙන් බය වෙලා කෑ ගහනවා. ඇයි? මේ නපුරු දේවල් කරන්නේ, දේශය වඩන්නේ, මරණීය සෙල්ලම් කරන්නේ. ඒ නිසාම රැට මේවා මතක් වෙලා සිහිනෙන් බය වෙනවා, සිහිනෙන් කෑ ගහනවා. පින්නතුනි නපුරු හීන පේනවා. ඒ විතරක් නෙමේ, මේ දේවල් කරන කිසිම කෙනෙකුට දෙවියන්, අමනුෂ්‍යයන්, මිනිස්සෙන් කවදාක්වත් ප්‍රිය නැහැ. පින්නතුනි මේ වැඩ කරන දරුවන්ට දෙවියෝ ප්‍රිය නැහැ.
මෙවැනි වැරදි වැඩ කරන දරුවන්ට බ්‍රහ්මයින් ප්‍රිය නැහැ සත්පුරුෂ මිනිස්යාගේ ප්‍රියභාවය නැති වෙනවා ඒ නිසාම කාමරයක් ඇතුළට වෙලා ගෘප්තව මේ ද්වේෂය වෛරය වැඩද්දී ලේ ධාතු අපිරිසිදු වෙනවා හැම වෙලාවම තියෙන තරංගකාරීත්වයක් ආවේගශීලීභාවයක් තව කෙනෙකුට පහර දීමේ පරිගැනීමේ චේතනාවක් තව කෙනෙක් මරා දැමීමේ චේතනාවක් ඒ නිසාම ලේ ධාතු අපිරිසිදු වෙනවා ලේ ධාතු අපිරිසිදු වීම නිසාම පින්වතුනි නොහිතු ලෙඩ රෝග ජීවිතයට එකතු වෙනවා නිරෝගී භාවය ලැබෙන්නේ ඒ වගේමයි පින්වතුනි ශාරීරික ප්‍රසන්න භාවයේ පහව යනවා ගුප්ත ජීවිතයක් ගත කරන්නේ ආහාරය ගැන හිතන්නේ ජීවිතය ගැන හිතන්නේ ශරීරය ගැන හිතන්නේ ඒ නිසාම ශරීරයේ වර්ණය දුර්වල භාවයට පත් වෙලා යනවා නියමිත වේලාවට ආහාරයක් ගන්නෙ නෑ වතුර ටිකක් ගන්නෙ නෑ අර වීඩියෝ සෙල්ලමටම හිත යොමු කරගෙන වීඩියෝ එක තුල මත් වෙලා ඒ මතින් එයා ජීවත් වෙනවා එයාගේ ආහාරය තමයි වීඩියෝ මතය එයාගේ ජලය තමයි වීඩියෝ මතය එයාගේ සැපය තමයි මේ වීඩියෝ මතය පින්ඇතුනි වීඩියෝ මතය ජලය කරගෙන ආහාර කරගෙන සැපය කරගෙන ජීවත් වීමේදී ශරීරයේ ප්‍රසන්නභාවය නැති වෙනවා ආහාර අඩුකම නිසා ජලය අඩුකම නිසා ආවේගශීලී භාවයන් නිසා ශරීරයේ ප්‍රසන්නභාවය නැති වෙලා යනවා පින්ඇතුනි මෙවැනි දරුවෙක් අර සෙල්ලම් කරන අතර ඇති කරගන්නා වූ මානසික විකෘතියකින් මිය ගියොත් සිහි මුලාවට පත් වෙලයි මැරෙන්නේ සිහි මුලාවට පත් වෙලා අනිවාර්යෙන්ම දුගතියට වැටෙනවා අන්න පිංගතුණී මාරයා සමග සෙල්ලම් කරන්න ගිහිල්ලා අවසානයේදී මාර ග්‍රහණයට අතු වුණා ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න නිරතුරුවම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයන් ජීවිතයට එකතු කරගන්න පිංගතුණී මම මීට පෙර ආතුව මට මතකයි පන්සල් මල්ව වැඩසටහන් වලින් පවා අපි මතක් කරලා තියෙනවා මාරයාගේ හිස අත ගාලයි අපිට ඔක්කා ඉන්නේ. නමුත් ඔබ මොකද කරන්නේ? මාරයා ඔබේ හිසට අත ගාලා ඔබට ඔක්කා ඉනෝ අවසානේ. ඒකයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉනිසා මේ තාක්ෂණික උපකරණ කියන්නේ මාරයා මේවා පිනෙන් උපන් සංස්කාරයන්ගේ උපන් ධර්මතාවයන් සංස්කාර මාරයා නම් තාක්ෂණික උපකරණත් මාරයාමයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ මාර ධර්මයන් පින්තුනි ඔළුව අත ගාලා ඔබේ යහපත උදෙසා ඔබ යොමු කරගන්න ඔබේ අධ්‍යාපනය උදෙසා ඔබ යොමු කරගන්න ඔබේ දැනුම උදෙසා ඔබ යොමු කරගන්න ඔබේ ධර්මඥානය උදෙසා ඔබ යොමු කරගන්න එහෙම නැතුව පින්වතුනි ඔබ මේ තාක්ෂණික උපකරණ මාරයා හැටියට නොදක මේ තාක්ෂණික උපකරණ ඔබේ කල්යාණ මිත්‍රයා හැටියට දැක්කොත් පින්වතුනි ඔබේ කල්යාණ මිත්‍රයා හැටියට aran තින්නේ මාර ධර්මයක් කියන කාරණය බුදුරජාණන් වහන්සේ දරුවන්ට දේශනා කරනවා ඒ නිසා සෑම දරුවෙක්ම තේරුම් ගන්න දෙමාපියනුත් මේ කාරණේ තේරුම් ගන්න ඔද සමහර දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබෙනවා දරුවන්ට මේවා කරන්න ඒ නිසා දෙමාපියන් මේවාට ආශිර්වාද කරනවා නම් ඒ දෙමාපියන් Tamanගේ දරුවට සද්ධාව අහිමි කරන දෙමාපියෙක් වෙනවා තමන්ගේ දරුවා මිත්‍යා දෘෂ්ටික භාවයට පත් කරන දරුවෙක් වෙනවා තමන්ගේ දරුවගේ සීලය දුර්වල කරන දෙමාපියන් වෙනවා නිරතුරුව මනුස්ස හිංසනීය ජීවිතයට එකතු කරගන්න දරුවෙක් බවට පත් කරනවා ඒ විතරක් නෙමේ ඒ දෙමාපියන් තමන්ගේ දරුවාගේ මෛත්‍රියට අදාළ ආනිසංස 11ම දුර්වල කරන අම්මා තාත්තා දෙපළක් බවට පත් වෙනවා. එහෙම අම්මා තාත්තලා තුල අපි බ්‍රහ්ම ගුණයන් දකින්න බෑ පින්වතුනි. ඒ උතුම් රහත් ගුණයන් අපි දකින්න බෑ. ඒ නිසා දෙමාපියන් දක්ෂ වී යුතුයි. Taman දැනුවත්භාවයෙන් මෙවැනි සිදුවීම් දරුවන් මේ වැරදි වීඩියෝ සෙල්ලම් වලට යොමු වෙලා තියෙනවා නම් මේ පරිගැනීම වෛරය, ద్వේෂය, ක්‍රෝධය, මිනිමැරුම් මේවා ජීවිතයට එකතු කරගන්න වීඩියෝ ක්‍රීඩාවන්ට දරුවන් යොමු වෙලා තියෙනවා නම් පින්වතුනි දරුවන් අත් කරගන්නා වූ විනාශය දිහා දැකලා සීලය විනාශ කරගන්න, සද්ධා විනාශ කරගන්න, මෛත්‍රිය විනාශ කරගන්න ජීවිතයක ඉතිරිය පින්වතුනි දුගතියක් මිත්‍යා දෘෂ්ටික භාවයක් විතරක්මයි පින්වතුනි සමාජය තුල ඔබලාට පූර්වාදර්ශයක් නැති වෙන්න පුළුවන් ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ ඔබට පූර්වාදර්ශී වෙන්න ඔබ ඔබට නායකයෙක් වෙන්න ඔබ ඔබට ගුණධර්ම කියලා දෙන දරුවෙක් බවට පත් වෙන්න මොකද පින්වතුනි ඔබලා යම් හේකින් විනාශ වුණොත් පින්වතුනි එහි විනාශයයි ඇති
ඔබලාටමයි ඒ දුකයිති ඔබලාටමයි ඔබලා දුගතියට වැටුණොත් ඒ දුකයිති ඔබලාටමයි ඒවා විඳින්න වෙන්නේත් ඔබලාටමයි ඒ නිසා පින්වත් දරුවන් නිරතුරුව තේරුම් ගන්න ඔබේ ක්‍රීඩාවන් වලට යොමු වෙන්න එපා නිරතුරුව ඔබ දක්ෂ වෙන්න ඔබේ දුරකතනේ ඔබේ පරිගණකය පින්වතුනි ඔබේ අධ්‍යාපනයේ උදෙසා ඔබේ දැනුම ඔබේ බුද්ධිය ඔබේ ධර්ම ඥානයේ උදෙසා යොමු කරගන්න පින්වතුනි එහෙම යොමු කරගත්තොත් ඔබ මායාගේ හිස අත ගාලා आर्थिक वर्तमान अभी जीवत्न रटावेन मिदिला मीट वा उसस् जीवन तत्व क्लगाकर बलापुरत्वेन्वती बहु तरुण धर्वाण विदस्कतवीम सामान्य दिया बाउट पाते मिलते हैं ना अभी पावल दहाया गत्तो एकें तुम हतर पावल क दारुओ विदेश का तो विन्ना उत्साह करना ए आय विदेश का तो उन आट पास से नवत वतावा क्लांका वट पैमिनेन नित नह विदेश वाले में जीवात तो ना पादिंच बेना देमाउपियन थानी वम මේරට තුල ජීවත් වෙන ආකාරයක් අපි දකිනවා. දෙමව්පියන්ට මේ දරුවන්ට සලකන්නට වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට දෙමව්පියන්ගේ account එකට මුදල් ටිකක් දාලා දෙමව්පියන්ව බලා ගන්න කෙනෙක්ව දාලා ඒ අය ඒ වගකීම ඉෂ්ට කළා කියලා හිතනවා. දැන් දෙමව්පියොත් දරුවෝ දුක් විඳිනවට කැමති නැති නිසා මේ තත්වයට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. මෙන්න මේ කාරණාවෙදි ස්වාමින්වහන්සේ දෙමව්පියන්ට නොසලකා හැරීම නිසා දරුවන්ට යම්කිසි ආකාරයක පවක් සිද්ධ වෙනවද? ඊළඟට දෙමව්පියෝ මේ පිළිබඳව නිතර නිතර සිතීම හරහා දෙමව්පියන්ටත් යම් කාරයක අකුසලයක් සිද්ධ වෙනවාද මෙන්න මේ කියන කාරණාව පිළිබඳව අපිට ධර්මයෙන් පැහැදිලි කරලා දෙන්න කියලා ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා මාත්‍යෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෘෂ්ණාව යම් තැනකද එතන ඉතුරු වෙලා තියෙන දුක විතරයි කියලා ආයිමත් තෘෂ්ණාව තියෙනවා නම් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මේ හැර වෙන දෙයක් ඉතිරියක් නැහැ පින්වතුනි. ඒ නිසා අපේ තෘෂ්ණාවේ වැඩිභාවයන් නිසා තමයි ඕනම දරුවෙක් මමත් ගිහි ජීවිතේ රට යන උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහ කරලා තියෙන්නේ තියෙන සම්පත් වලින් සෑහෙන්නේ නැහැ. ලැබෙන ආදායමෙන් සෑහෙන්නේ නැහැ. ඒ කියන්නේ අදි තෘෂ්ණාවෙන් වැඩි දේවල් උපයන්න මමත් ගිහි ජීවිතේ රට යන උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මේ චෝදනාව මටත් අයිති. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නිරයතුරුම තේරුම් ගන්න දෙමාපියන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් වෙන්නේ මහා බ්‍රහ්මයා කියලා උතුම් රහත් ගුණයන් තියෙන අම්මා තාත්තලා කියලා ඒ නිසා දෙමාපියන් ළමා කාලයේ ඉඳන්ම දරුවන් මේ මහා බ්‍රහ්ම ගුණයන් තුලින් පෝෂණය කළා නම් ඒ වගේම මේ උතුම් රහත් ගුණයන් තුලින් පෝෂණය කළා නම් මධ්‍යම ප්‍රතිපදාවට දරුවන් යොමු කළා නම් ලද දෙයින් සැනසෙන්න පුළුවන් අල්පේච්ඡතාවයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් දරුවන් බවට ඒ දරුවන් ලොකු මහත් කළා නම් පින්වතුනේ අපිට ඔය වැනි දේවල් සමාජයේ අහන්න දකින්න සිද්ධ වෙනවා අඩු වෙන්න පුළුවන් එහෙනම් අඩු වෙන්න පුළුවන් නමුත් එවැනි ක්‍රමයක් අපි සමාජය තුල දකින්නේ නැහැ පුංචි කාලේ ඉඳන් පහේ ශිෂ්‍යත්ව විභාගේ ඉඳන්ම දෙමාපියන් දරුවන්ව පුහුණු කරන්නේ තරඟකාරීත්වයට ජයග්‍රහණයට ඒ නිසාම දරුවන් ඒ තරඟකාරීත්වයේ ජයග්‍රහණයන් ඔස්සේ ඉදිරියට යන්න යනවා මිසක් සාර ධර්ම ගුණ ධර්ම මගේ කම් අම්මා තාත්තගේ ගුණයන් අම්මා තාත්තට උපස්ථානය කිරීම මේ කියන කාරණයන් ගැන එච්චර හිතන්න යන්නේ නැහැ. ඒතකොට දැන් මේවා ඉගෙනුවේ අම්මා තාත්ත ළමයි වෙන කවුරුත් නෙමෙයි. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒතකොට මේ ධර්මතාවයන් පින්වතුනි සෑම සමාජයකටම පොදු ධර්මතාවයන්. එතකොට මෙවැනි ධර්මතාවයන් සමාජයත් තුළ තියෙද්දී පින්වතුනි බුදුදහමට අදාළව නම් මේ ධර්මතාවයන් විසඳා ගැනීමේ ශක්තිය තියෙන විසඳලා දීමේ ශක්තිය තියෙන්නේ රටේ පාලක පින්වතුන්ලාට. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. රටේ පාලක පින්වතුන්ලා සම්මාදිට්ඨියෙන් දුර්වල වෙද්දී පින්වතුනි මේ සැලසුම් දුර්වල වෙලා යනවා. ඒ නිසා රටේ පාලක පින්වතුන්ලා දක්ෂ විය යුතුයි රටේ ජනතාව රටේ දරුවන් රටේ තරුණ පරපුර මේ රටට ප්‍රයෝජනවත් පිරිසක් හැටියට රට තුලම ගොඩනගනවා නම් පින්වතුනි මේ රටේ ඕනෑම දරුවෙකුට විදේශ අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් රට තුල ඇති කළ දෙන්න. පිට රටකට යන්නේ විදේශ විශ්වවිද්‍යාලයකින් අදාළ උපාධියක් ලබා ගන්න. නමුත් පින්වතුනි ඇයි ඒ දරුවන් එහෙම යොමු වෙන්නේ? අපේ රටේ ඊට පහසුකම් නැහැ. ඒතකොට දැන් මෙතන වරද මුලින්ම තියෙන්නේ දරුවන්ගෙත් නෙමෙයි දෙමාපියන්ගෙත් නෙමෙයි. දරුවන්ට දෙමාපියන්ට දොස් කියන්න බෑ. දෙමාපියන් උත්සාහ කරන්නේ දරුවන් උපරිම උඩට ගන්න. ඒ නිසා පාලක පින්වතුන්ලා දක්ෂ විය යුතුයි පින්වතුනි තමන්ගේ රටේ දරුවන් තමන්ගේ රටේ අනාගතයේ සුබසිද්ධිය උදෙසා යොමු කරගන්න ඕනේ නම් රටේ දරුවන් දෙමාපියන් එක්ක සම්බන්ධතාවය වැඩි කරගෙන මේ මහා බ්‍රහ්ම ගුණයන්ට පෙරලා උපකාර කරන දරුවන් බවට පත් කරගෙන රටේ ජනතාවගේ දරුවන්ගේ කුසල් ශක්තිය ශක්තිමත් කරමින් පින්වතුනි ඒ කුසලයේ ශක්තියෙන් රට ගොඩනගන්න ඕනේ කියන තැනට ඉන්න තරම් සම්මාදිට්ඨියක් අපේ පාලකින්ට නැහැ ගෞරවනීය පාලක පින්වතුන්ලාට නැහැ ඒකෙන් අපි දුක් විය යුතු නැහැ
ගැන අපි බලාපොරොත්තු විය යුතු නැහැ. ඒ නිසා යම් පාලක පින්වතෙක් තුල සම්මා දිට්ඨිය තියෙනවා නම් මෙවැනි ප්‍රශ්නවලදී අපි දරුවෝ රට යනවා දරුවෝ නැවත එන්නේ නැහැ අම්මලා තනි වෙනවා අම්මලා දුක් වෙනවා අවසානයේ අම්මලා දරුවන් ගැන හූල්ලමින් ඇස් පියා ගන්නවා මේ කතා කියන්න අපිට උවමනාවක් වෙන්නේ නැහැ. එනිසා පාලකයන් දක්ෂ විය යුතුයි මේ රටේ තරුණ පරපුරට. ඒගොල්ලෝ අධ්‍යාපනය ලබන්න ඕනේ උසස් අධ්‍යාපනය ලබන්න ඕනේ උසස් වෘත්තීය වේදින් වෙන්න ඕනේ. ඒ ශක්තිය අපේ රට පෝෂණය කරන්න ඕනේ අපේ රටේ සංවර්ධනයට උපයෝග කරගන්න ඕනේ. ඒ විතරක් නෙමේ විදේශ රැකියාව උදෙසා මේ දරුවන් යොමු කරන්න ඕනේ. ඒ රටවල වල පදිංචිය ගන්න නෙමේ ඒක රටකට විශාල ආදායම් මාර්ගයක් විදේශ විනිමය එන මාර්ගයක්. ඉනිසා ඒගොල්ලෝ විදේශ රටවල් වලට අරින්න ඕනේ ඒගොල්ලෝ හොඳ වෘත්තිකයන් බවට පුහුණු ශ්‍රමිකයන් බවට පත් කරන්න ඕනේ. නමුත් පින්වතුනි මේ සියලු දේම අපේ රට තුලයි සිද්ධ වෙන්න ඕනේ. අපේ රට තුලයි. ඉනිසා පාලක පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ රටේ පාසල් දරුවක් උසස් පෙළ අවසන් කරලා යම් විදේශීය උපාධියක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ විදේශීය උපාධිය ලබා ගැනීමේ සියලු පහසුකම් අපේ රට තුල ඇති කරන්න. අපේ රට තුල ඇති කරන්න. ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි. දැන් අපේ දරුවෝ ඉන්දියාවට යන උපාධිය ගන්න, මැලේසියාවට යන උපාධිය ගන්න, ඕස්ට්‍රේලියාවට යන උපාධිය ගන්න. ඉතින් එහෙමනම් ඇයි අපේ රටේ උපාධිය ගන්න බැරි? තායිලන්තේ යන උපාධියක් ගන්න. ඇයි ඒ දේ අපේ රටේ කරන්න බැරි? ඉතින් එහෙම නොකරන නිසානේ මේ දරුවෝ එහෙට යන්නේ. එහෙම නොකරන නිසානේ දෙමාපියන් දරුවන් එතෙන්ට යොමු කරන්නේ. ඒ නිසා පින්වතුනි මේ සියලු ප්‍රශ්න මේ විදිහට කැකෑරෙන්නේ අපේ රටේ පාලක පින්වතුන්ලාගේ සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසාමයි. ඒ නිසා පාලක පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ අප්‍රමාණ තරුණ දරුවෝ දෙමාපියන් මේ හේතුව නිසා පින්වතුනි අකුසල් කරගන්න. මොකද ඒ දරුවන්ට වෙන කරන්න දෙයක් නැහැ. මේ බටහිර සංස්කෘතියේ ඒ දරුවෝ යොමු වුණාට පස්සේ දෙමාපියන් අතර තියෙන සම්බන්ධය දුරස් වෙනවා. ඒගොල්ලොත් කල්පනා කරන්නේ අම්මා තාත්තලා සල්ලිවල අම්මා තාත්තා සතුටු කරන්. නමුත් අම්මා තාත්තලා සල්ලි වලින් විතරක් සතුටු වෙන්නේ නැහැ පින්වතුනි. දශමාසයක් කුසේ හොවාගෙන තමන් හදපු දරුවා දැකලා සතුටු වෙන්න, ඒ අය ඇසුරේ ඉඳලා සතුටු වෙන්න, ඒ අය සමග ජීවත් වෙලා සතුටු වෙන්න තමයි දෙමාපියන් අවසාන කාලේ කවදාකවත් උත්සාහ කරන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ. අපි මේ ජීවත් වෙන පුංචි කාර්යය තුල පින්වතුනි දෙමාපියන් සමග ඒ ඇසුර දෙමාපියන්ගේ සතුට ආරක්ෂා කර ගන්න ආකාරයෙන් ජීවත් වෙන්න. ඒකට අපේ රටේ පදනම විනාශ වෙලා තියෙනවා. ඒකට වග කියන්න ඕනේ ගෞරවනීය පාලක පින්වතුන්ලා. ඒ නිසා පාලක පින්වතුන්ලා දක්ෂණං විදේශ අධ්‍යාපන උපාධීන් ලබා ගැනීමේ සියලු පහසුකම් ලංකාව තුළ ඇති කරන්න. මහා විදේශ විනිමය ගොඩක් අපේ රටේ ඉතුරු වෙනවා. ඒ විතරක් නෙමේ පිටරට දරුවෝ ඇවිල්ලා අධ්‍යාපනය මේවැය ලැබලා අපිට විදේශ විනිමය ලැබෙනවා. පින්වතුනි එවිනි වැඩසටහන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි? අපේ රටේ පාලක පින්වතුන්ලා අපේ රට දියුණු වෙනවාට කැමති නැහැ පින්වතුනි. අපේ රටේ පාලක පින්වතුන්ලා කැමති අනුන්ගේ රටවල් දියුණු කරලා අපි ණයකාරයෝ බවට පත් කරන්න. එච්චරයි අපේ පාලකයන් තුලින් අපි මේ දක්වා දැකලා තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ නිසා කාගේවත් එක අමනාපයකට නෙමේ මේ කියන්නේ දකින දෙය කියන්නේ. ඒ නිසා කරුණා කරලා මේ ප්‍රශ්න තව තව උඩුදු යන්න ඉසෙල්ලා මේ සියලුම දරුවන් අද උසස් පෙළ ඉවරුනේ ගමන් ඒගොල්ලන්ගේ එකම උත්සාහය රට යනවා කියන කාරණයයි. ඒ රට යාම තුල මොකද සිද්ධ වෙන්නේ? මහා ධනයක් ඒ රටවල් වලට ගලාගෙන යනවා. මොකද ඒ දරුවන්ට ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ. ඒ අපේ රටේ ධනය ඒ රටවල් වලට ගලාගෙන යනවා. පින්වතුනි මෙවැනි දේවල් නවත්තන පාලක පින්වතුන්ලා දක්ෂ විය යුතුයි. එනිසා කරුණා කළ පාලක පින්වතුන්ලා හිතන්න පුහුණු වෙන්න දකින්න මේ සම්මා දිට්ඨි ආර්ථයන්ට අදාළව මේ අම්මා තාත්තලාගේ දරුවන්ගේ මේ සම්බන්ධතාවයන් ශක්තිමත් කරන්න, මේ අය ලං කරන්න, මේ අයගේ කුසලය වැඩි කරන්න, පින්වතුනි විදේශ උපාධි ලබා ගැනීමේ පහසුකම් ලංකාව තුළ ඇති කරන්න, ඇති කරලා අපේ දරුවන් දෙමාපියන්ගේ ඇසුර තව තව ශක්තිමත් කරන්න. පින්වතුනි අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්ක දරුවන් සමගියෙන් ජීවත් වෙනවා නම් ඒ දෙමාපියන් අම්මා තාත්තා නිරතුරුව දැකලා සතුටු කරලා ඒ දෙමාපියන්ට උපස්ථානය කරලා ජීවත් වෙනවා නම් පින්වතුනි සක්‍රියා වෙන්න තියෙන එක සුදුසුකම බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබට සක්‍ර දෙවියන් වෙන්න ඕනේ නම් කවුද සක්‍ර දෙවියෝ කියන්නේ? මේ සියලු දිව්‍ය තලවලට අධිපති කෙනා. ඔබට සක්‍ර දෙවියෝ වෙන්න නම් ඔබට තියෙන්න ඕනේ එක සුදුසුකමක් බුදුරජාණන් වහන්සේ කියනවා, අම්මා තාත්තාට උපස්ථානය කිරීම. පින්වතුනි මෙවන් සුන්දර සක්‍ර සැපයක් ලබන්න, සුජම් ප්‍රතිවැනි සුන්දර දිව්‍ය කන්‍යාවියක් ලබන්න පින්වතුනි එක දෙයක් අවශ්‍යයි. මොකද්ද? අම්මා තාත්තාට උපස්ථානය කිරීම. එනම් පින්වත් දරුවනි, ඔබ අම්මා තාත්තා ගෙදර දාලා ඔබ රුපියල් 100 උදෙසා ඔබ මොන රටකට ගියත් ඔබ වැඩිම වුණොත් තට්ටු දෙකේ ගයක් හදයි, තට්ටු තුනේ ගයක් හදයි, ඊට වඩා දෙයක් නැහැ. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනි හිතන්න, ඔබේ අම්මා තාත්තාට කරන උපස්ථානය තුළ පින්වතුනි කූටාගාර 700ක දිව්‍ය අප්සරාවන් 4900ක් ඉන්න පින්වතුනි සුන්දර ප්‍රාසාදයක දිව්‍ය අප්සරාවන්ගේ අයිතිකාරයා වෙන සක්‍ර දෙවියන් වෙන්න බලන්නකො කොයිසා සැපයක්
මේ පුංචි සැපයක් උදෙසා අපි අතහරිනවද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොඩි සැපයක් උදෙසා ලොකු සැපයක් අතහැර ගන්න එපා කියලා පින්වතුනි රටේ පාලක පින්වතුන්ලාගේ වරදින් මේ රටේ විදේශ උපාධීන් ලබා ගන්න තියෙන පහසුකම් පාලක පින්වතුන්ලා ඇති කරන්නේ නැති හේතුවෙන් පින්වතුනි ගොඩාක් දරුවන්ට මේ අම්මා තාත්තාට උපස්ථානය කර ගැනීමේ අයිතිය නායකින් අහිමි කරලා තියෙනවා මේ නායකින් විනාශ කරලා දාලා තියෙනවා ඒ සම්මාදිට්ඨිය දුර්වලභාවය සම්මාදිට්ඨිය දන්න පාලකයෝ පින්වතුනි කුසලයේ කෙරෙහි විශ්වාසය තියන්නේ පින කෙරෙහි විශ්වාසය තියන්නේ සම්මාදිට්ඨිය දන්න නායකයෙක් හැම මොහොතකම උත්සාහ කරන්නේ පින්වතුනි ජනතාවට පංචශීලය ගැන කියලා දෙන්න ජනතාවට දානීය ආනිසංස ගැන කියලා දෙන්න ජනතාවට අම්මා තාත්තාට උපස්ථානය කිරීමෙන් ලැබෙන ආනිසංස ගැන කියලා දෙන්න එහෙම කියලා සමාජයේ කුසලයෙන් ඔසවනවා සමාජයේ පිනෙන් ඔසවනවා ඒ කියන්නේ මොකෙන්ද මරණයෙන් සැපයෙන් බලයෙන් පින්වතුනි එයමයි සමාජයක දියුණුවක් බවට පත් වෙන්නේ නමුත් අපේ ගෞරවනීය පින්වතුන්ලා මොන දේ බැලුවත් කොයි සමාජයේ කොතන බැලුවත් ජනතාවගේ ආයුෂ වර්ණය සැපය බලය හීන කරන දිශාවටමයි ජනතාව වරන් යන්නේ අකුසල් වැඩෙන ද්වේෂය වැඩෙන ක්‍රෝධය වැඩෙන පරිගැනීම වැඩෙන ආවේගශීලී භාවය වැඩෙන දුසිල්වත් භාවය වැඩෙන ආයුෂ හීන වෙන පිංගතුනි විනාශය අවමය දිශාවටම අරන් යන පාලක පිංගතුල්ලාගෙන් අපි කුමක් නම් බලාපොරොත්තු වෙන්නද මේවා අපේ හේතුඵල ධර්මයන් ඒ නිසා අපි තව තව දෙමාපියන්ගෙන් ඈත් වෙන්න දෙමාපියන් අපි නිසා දුකටපත් වෙන දරුවන් නිසා දෙමාපියන් දුකටපත් වෙන්න මේ අකුසල් නිසාම පිංගතුනි තව තව මේ විනාශයන් වැඩි වෙනවා ඒ නිසා පින්වත් දරුවන් දක්ෂ වෙන්න මේවා අපි විසින්ම කරගතා වූ අකුසල් සංස්කාරයන් මේවට කාටවත් දොස් කියලා කාටවත් ඇඟිල්ල දික් කළ තේරුමක් නැහැ අපි ඇඟිල්ල දික් කරනෝ නම් දික් කරන්න ඕනේ මේ සියල්ලටම මුල වෙන අවිද්‍යාවටයි චතුරාර්ය සත්‍ය නොදන්නා භාවයටයි චතුරාර්ය සත්‍ය නොදන්නා ජීවිතය මෙහෙවන්නේ සමාජය මෙහෙවන්නේ ජාති ජරා ව්‍යාධි මරණයන් දිසාවටමයි පිංගතුනි එනිසා ඔබ දක්ෂ වෙන්න අපේ රටේ පින්වත් පාලක පිංගතුල්ලා මේ විදේශ උපාධි ලබා ගැනීමේ පූර්ණ පහසුකම් කවදාක්වත් අපේ රටේ ඇති කරන්නේ නැහැ පරිපූර්ණ වශයෙන් ඒගොල්ලෝ කැමති ඒ විදේශ රටවල් වලින් අල්ලස් අරගෙන පිංගතුනි මේ මුදල ඒ රටට අරන් දෙන්නමයි ඒ අපේ පාලක පිංගතුල්ලාගේ ජම්ම ගතිය ඒක අපිට වෙනස් කරන්න බෑ ඒ නිසා ඔබට සිද්ධ වෙයි හෙට දවසේ පිංගතුනි අනිවාර්යයෙන්ම දරුවන්ට තරුණයින්ට විදේශගත වෙන්න අධ්‍යාපනය උදෙසා විදේශගත වෙන්න ඔබලා එහෙම්ම මේ රටේ පදිංචිය කරුවන් බවට පත් වේවි නමුත් කරන්න දෙයක් නැහැ නමුත් පින්වත් දරුවන් දක්ෂ වෙන්න අම්මා තාත්තාට සැලකීම පින්වතුනි පිට රට ගිහිල්ලා ගන්න වැටුපට සම කරන්න එපා පිට රටක ගිහිල්ලා ඔබ ලබන සැපයට ඔබ යට වෙන්න එපා සක්‍ර දෙවියන්ගේ අර මාලිගාව පමණක් කාමර 800ක් පිනෙන් උපන් මාලිගාවක් පින්වතුනි පිනෙන් උපන් දිව්‍ය අප්සරාවක් සුජම්පතිය පින්වතුනි ඒ සැපයන්ට හිත යොමු කරන්න ඔබ වඩාත් කැමති ඇමරිකාවේ ගෙදරක් කරන් ජීවත් වෙන්න නම් ඔස්ට්‍රේලියාවේ කැනඩාවේ නවසීලන්තේ ගෙදරක් කරන් ජීවත් වෙන්න නම් අම්මා කොළඹ තියලා අම්මා ගමේ තියලා අම්මට සල්ලි ගියක් හරි එවලා පින්වතුනි ඔබට කවදාක්වත් ඔය ඇමරිකාවේ සැපේ උදෙසා කැනඩාවේ සැපේ උදෙසා ඔස්ට්‍රේලියාවේ සැපේ උදෙසා දිව්‍ය සැපේ නම් කවදාක්වත් ඔබට ලැබෙන්නේ නැහැ ඒක ඔබ තේරුම් ගන්න ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පිට රටක ඔබ හිටියත් පින්වතුනි දෙමාපියන්ට නිරතුරුවම දුරකටින් හෝ කතා කරන්න ඒ අයගේ සැප දුක් හොයලා බලන්න ඒ අයට අවශ්‍ය මිල මුදල් ලෙවන්න පින්වතුනි එසේ නොවුනොත් අපි සද්ධාවත් දුර්වල කරගන්නවා බුදුරජාණන් වහන්සේට අදාළව අම්මා තාත්තා මහා බ්‍රහ්මයන් හැටියට දකින්නේ ඒ අම්මා තාත්තා සද්ධාවෙන් සීලෙන් ත්‍යාගෙන් ප්‍රඥාවෙන් ශක්තිමත් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මා තාත්තාට සැලකුවා කියන්නේ මොකද්ද පිට රට ඉඳන් ඩොලර් කන්දරාවක් එව්වා කියලා අම්මා තාත්තා සතුටු කළා වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා සතුටු කළා කියන්නේ දරුවන්ට අම්මා තාත්තා සද්ධාව තුල පිහිටවන්න අම්මා තාත්තා සීලය තුල පිහිටවන්න අම්මා තාත්තා ත්‍යාගය තුල පිහිටවන්න අම්මා තාත්තා ප්‍රඥාව තුල පිහිටවන්න අන්න පිංගතුනි අන්න ඔබ අම්මා තාත්තාට සැලකුවා වෙනවා ඔබ එහෙම අම්මා තාත්තාට සැලකුවොත් පමණයි පිංගතුනි ඔබට ඊළඟ ජීවිතේ මේකට වඩා වටිනා අම්මා තාත්තා දෙපළක් ලැබෙන්නේ එහෙම නැතුව ඔබ මේ ජීවිතේ මේ මහා බ්‍රහ්මයන් දෙපළට මේ උතුම් රහත් ගුණයන් තියෙන දෙමාපියන් දෙපළ ගැන නොසලකලා ඔබ විදේශ රටක පදිංචි වෙලා මාසයකට වතාවක් මුදල් පමණක් ඉවලා අම්මා සතුටු කරන්න උත්සාහ කරන කෙනෙක් නම් පිංගතුනි එයි අකුසල් විපාකයන් නිසාම පිංගතුනි ඔබට සම්මා දිට්ඨියට පත් වුණ අම්මා කෙනෙක් නම් නැවත නොලැබෙන්න පුළුවන් ඔබ හොඳට තේරුම් ගන්න ඔබ මේ ජීවිතේ ඔබේ අම්මා තාත්තා සම්මා දිට්ඨියට අදාළව පෝෂණය කළොත් පමණයි
ඔබට ඊළඟ ජීවිතේ සම්මා දිට්ඨියට අදාළ අම්මා කෙනෙක් ලැබෙන්නේ මුදින් තේරු ගන්න බුදුරජාණන් වහන්සේ පමණයි මේ ලෝක ධාතුවේ ඉන්න සියලුම ශාස්තුන් වහන්සේලාගෙන් අම්මා තාත්තාගේ ගුණයන් ගැන දේශනා කරපු එකම ශාස්තුන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයේ කියපු එකම ශාස්තුන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා අනාගාමී උත්තමේකට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කිව්වේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වතුනි එවන් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ධර්මය අපි නොසලකා හැරියොත් පින්වතුනි ඊළඟ ජීවිතේ මුස්ලිම් අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඔබ ඉපදෙන්න පුළුවන් ක්‍රිස්තියානි අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඔබ ඉපදෙන්න පුළුවන් Hindu අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙලා ඔබ ඉපදෙන්න පුළුවන් ඔබ සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගන්න පුළුවන් මොකද ඔබ සම්මාදිට්ඨිය අහිමි කරගත්තා ඇමරිකාවේ ජීවිතයක් උදෙසා කැනඩාවේ ජීවිතයක් උදෙසා ඕස්ට්‍රේලියාවේ ජීවිතයක් උදෙසා ඔබ පින්වතුනි සම්මාදිට්ඨිය අහිමි කරගත්තා අම්මා තාත්තාගේ උතුම් ගුණයන් අහිමි කරගත්තා පින්වතුනි ඔබ විදේශ රටකද බටහිර රටක දකින්න ඇති අම්මා තාත්තාට තියෙන සැලකිල්ල මොකද්ද කියලා අම්මලා තාත්තලා වැඩිවියට පත් වුණාට පස්සේ ඒ අය විස්්‍රාම ගියාට පස්සේ මුදල් ගෙවලා නවා තැන්පොළක නැවතුවා ඒක තමයි ඒ අයගේ අම්මා තාත්තාට සැලකීම උපන්දිනේට දවසට මොකක් හෝ මලක් ගිහිල්ලා දීලා කේක් කෑල්ලක් දීලා සතුටු කළා එච්චරයි ඊට වඩා දෙමාපියන් සතුටු කිරීමක් පිළිබඳ ඒගොල්ලෝ දන්නේ නැහැ පින්වතුනි නමුත් ඒ සංස්කෘතිය අපිත් ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් නැහැ ඊළඟ ජීවිතේ ඔබට ඔස්ට්‍රේලියානු අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන් කැනඩාවේ අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන් එංගලන්තයේ අම්මා කෙනෙක්ගේ දරුවෙක් වෙන්න පුළුවන් නමුත් දරුවෙක් වුණත් ඔබට සම්මාදිට්ඨිය අහිමි පිංගතුනේ ඔබ මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය තුල ඔබ සතර අපායකට වැටුණොත් කල්ප ගානක් ඔබට ගොඩ එන්න බෑ ඒ නිසා පිංගතුනි මේ සෑම ප්‍රශ්නයකටම මුල මෙතන දේශපාලනයේ තියෙන ඔබ ඒක හොඳින් තේරුම් ගන්න මේ දේශපාලන ලෝකයේ තුල අපේ ගෞරවනීය නායකින්ට උතුම් සම්මාදිට්ඨිය තියෙනවා නම් පිංගතුනි මේ දරුවන් දෙමාපියන් අතර සම්බන්ධය දුරස් කරන්නේ මේක කඩන්නේ මේක වෙන් කරන්නේ අම්මලා මෙහි දාලා දරුව පිට රටවල් වල පදිංචි කරුවන් බවට පත් කරන්න යන්න දෙන්නේ නැහැ එසේ නැතුම් මේකෙන් අදහස් වෙන්නේ අපේ ශ්‍රමය පිට රටවල් වලට යැවීම නොකළ යුතුයි කියලා අනිවාර්යයෙන්ම පින්වතුනි අපේ ඉහළ වෘත්තීය වේදීන් වගේම අපේ පුහුණු ශ්‍රමිකයින්ම නිරතුරුව විදේශ රැකියාවල් වලට හැකියාවක් අපි යොමු කරන්න ඕනේ නමුත් ඒ රටවල් වල පදිංචියට නෙමෙයි පින්වතුනි ඒ අයගෙන් අපිට ගන්න තියෙන අපේ සංවර්ධන දෙන්න ගන්න තියෙන ශක්තිය අපිට ගන්න. ඒ නිසා ඒ කටයුත්ත වෙනම දෙයක්. නමුත් ඉන් මෙහා මේ අධ්‍යාපනයේ උදෙසා දරුවන් මේ රටවල් වලට යොමු කිරීමෙන් අපේ රටට ලැබෙන්න තියෙන විශාල විදේශ විනිමයක් අපි අහිමි කර ගන්නවා වගේ අපේ ධනය බරපතල ආකාරයෙන් අපි පිට රටවල් වලට පටවන ස්වභාවයක් උවමනාවෙන්ම මේ දේශපාලන ලෝකයේ ඇති කරලා තියෙනවා. ඒ නිසාම දෙමාපියන් දරුවන් අතර තියෙන සම්බන්ධතාවයේ උපස්ථාන ධර්මයන් දුර්වල වෙලා පින්වතුනි අකුසල් වැඩිලා තව තව සමාජය දුර්වල දිශාවට යන අකුසල් ලෝකයක් අපි ඉදිරියේ නිර්මාණය වෙමින් පවතිනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබ තීරණය කරන්න ජීවිත කාලෙම විදේශ අධ්‍යාපනයකට ගියාත් ඒ අධ්‍යාපනය හමාර කරලා පින්වතුනි ඔබ රැකියාවක් කරලා කීයක් හරි හොයාගෙන මව් රටට ඇවිල්ලා අම්මා තාත්තත් එක්ක ජීවත් වෙන්න අම්මා තාත්තා ඇස් දෙක පියවෙනකන් ඒ අයට උපස්ථානය කරන්න පින්වතුනි ඔබේ සම්මා දිට්ඨිය අහිමි වෙන්නේ ඔබ මිත්‍යා දෘෂ්ටික මව් කුසකට යන්නේ නැහැ ඒ විතරක් නෙමේ ඔබ අම්මා තාත්තාට කරනේ උපස්ථානය ඔබට අර කූටාගාර 700ක කාමර 700ක දිව්‍ය අප්සරාවන් 7 දෙනෙක් බැගින් ඉන්න කූටාගාර 700ක ඒ දිව්‍ය සැප විඳින සත්‍ව දෙවියන් අර දිව්‍ය අප්සරාවා දිව්‍ය කන්‍යාවක් වන සුජම්පතිය බිනිද කරගත් සත්‍ව දෙවියන්ගේ සැපය පින්වතුනි සංසාරේ ඔබට ලබන්න පුළුවන් කියන කාරණය බොහෝම ගෞරවයෙන් මෙසිතින් මතක් කරනවා. සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේ නමකට දහවල් 12න් පස්සේ අපි දන් පූජා කරන්නේ නැහැ. නමුත් අපි දැකලා තියෙනවා අපි දන්නවා ස්වාමින් වහන්සේලා ගිලන් පස වළඳනවා. මේක ධර්මයට අනුව ධර්මයට පටහැනි කාරණාවකුත් නෙවෙයි. නමුත් සමහර අවස්ථාවල දායකයෝ ස්වාමින් වහන්සේලාට මේ හවස් වරුවේ ගිලන් පස වෙනුවට විවිධ සුප් වර්ග වගේ දේවල් එහෙම නැත්නම් කිරි වලින් හදපු විවිධ ආහාර වර්ග පූජා කිරීමේ කටයුතු සිද්ධ කරනවා. සමහර ලාවට අපි මේ ගිලන් බස දාණය කියලා එහෙම පූජා කරන දාණයකුත් සමහර අවස්ථාවල අපි දකිනවා. දැන් එහෙම ගිලන් බස දාණය පූජා කිරීමේදී සමහර ලාවට ඔය ඉන්දියාප්ප වගේ දේවල් එහෙම නැත්නම් ආප්ප වගේ දේවල් කට්ලට් එකක් වගේ දේවල් පූජා කරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. මෙන්න මෙහෙම පූජා කිරීම හොඳද නරකද කියන එකත් ඒකේ යම්කිසි අහිතකර දෙයක් තියෙනවා නම් එහෙම නැත්නම් අකුසලයක් ඒකෙන් වැඩෙනවා නම් ඒ වැඩෙන්නේ කොයි ආකාරයෙන්
මොකෙන්ද කියන කාරණාවත් අපිට පැහැදිලි කරලා දෙන්න කියලා මේ අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. මහත්යෝ දැන් අපි ධර්මය අපිට ඕන ඕන ආකාරයට විග්‍රහ කරගන්න බෑ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ධර්මයේ විග්‍රහ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලේ අර්ථයන්ට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සීලේදී බොහෝම පැහැදිලිව අපිට දේශනා කළා තියෙනවා 12න් පස්සේ පින්තුණී ආහාර ගැනීම අපිට තහනම් කරලා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ වගේම යම් කෙනෙක් 12න් පස්සේ ආහාරයක් ගත්තොත් ඒ කියන්නේ ආහාර හැටියට කියන්නේ ඔය සුප් එකක් ගත්තත් ඒක ආහාරයක්. ආප්පයක් වැළඳුවත් ඒක ආහාරයක්. ඉඳිආප්පයක් වැළඳුවත් ඒක ආහාරයක්. මම මේවා කිව්වාම කෙනෙක් මාත් එක්ක අමනාප වෙන්න පුළුවන්. නමුත් මම මේ ධර්ම විනයයි දේශනා කරන්නේ. කාක්කවත් අමනාපයකට කියන කතාවක් නෙමෙයි. මොකද අපිට වර්තමානයේ පේනවා පින්තුණී සමාජය තුල බලවත් මරණීය දුක් විඳින අවස්ථාමන් ගිහිසා පැවිදි පින්වතුල්ලාගේ හොඳට තේරුම් ගන්නවා. තරුණ ස්වාමින් වහන්සේ කෙනෙක් මට ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මට හරි බයක් දැනෙනවා. මං පන්සලක ස්වාමින් වහන්සේ නමක්. මම දැන් සීලය තුල පුළුවන් තරම් ශක්තිමත් වෙනවා. මං පුළුවන් තරම් සීලය මගේ ජීවිතයට එකතු කරගන්න බලනවා. මං ඇහුවා ඇයි ස්වාමින් වහන්සේ ඔබට වහන්සේට මෙහෙම හිතුනේ? මගේ නායක ස්වාමින් වහන්සේ අපවත් වෙච්ච හැටි දකිද්දී මට නම් තාමත් බයයි. ඔන්න කියපු කතාව පින්තුණි මුළු ශරීරෙම තුවාල ලැබිලා එක පැත්තකින් දුර්ගන්ධ එනවා. එක පැත්තකින් අඬනවා, එක පැත්තකින් ආහාර ඉල්ලනවා. නමුත් වළඳන්න බැහැ. පෙනිපෙනී ආහාර తీනවා වළඳන්න බැහැ. පින්තුණි අප්‍රමාණ දුක් විඳලා අපවත් වෙනවා. අතපය බැඳලා ඉඳලා අපවත් වෙනවා. වාට්ටුවේ කෑග ගහ දුවලා අපවත් වෙනවා. ඇඳුම් නැතුව නිර්වස්ත්‍රව ඉන්නවා. පින්තුණි සිහිය විකල් වෙලා දර තේරුම් ගන්න වැරදි කියනවා නෙමේ. හෙට දවසේ මගේ මරණය කොයි ආකාරයෙන් වෙයිද කියලා මම දන්නේ නැහැ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලයි පිරිනිවන් පෑවේ. අතීත අකුසල් මොනවා එන්න තියනවද කියලා මම දන්නේ නැහැ. මගේ ගිහි ජීවිතයේ අවුරුදු 44ක්. ඒ අවුරුදු 44ේ අප්‍රමාණ සිල්පද මිඳගත් කෙනෙක් මම. ඒ නිසා මගේ හෙට දවස කෙසේ වෙයිද කියන්න මම දන්නේ. අතපය බැඳලා අපවත් වෙයිද, පිළිකාවකින් අපවත් වෙයිද, ගහලා මරලා අපවත් වෙයිද කියන මම දන්නේ නැහැ. මට කරන්න පුළුවන් එක දෙයයි, වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙනවා. ඒ කුසලය මං කවදාක්වත් සුප් කෝපයක් උදෙසා, ආප්පයක් ඉඳිආප්පයක් උදෙසා පින්තුණි ඒ කුසලය මං පාවා දෙන්නේ නැහැ. මං ඒ කුසලයේ ආප්පයක් උදෙසා, ඉඳිආප්පයක් උදෙසා, සුප් කෝපයක් උදෙසා පාවල දෙනවා නම් පින්තුණි මගේ මරණය කොයි ආකාරයෙන් වෙයිද කියන්න මමවත් දන්නේ නැහැ. ඒ නිසා මම සුප් කෝප්පයකට පින්වතුනි මගේ ජීවිතේ මම පාවල දෙනවා නම් ඒ පාවල දෙන්නේ මගේ කුසලයමයි. ඒක හොඳින් තේරුම් ගන්න. සමාජයේ දියා හොඳින් ඇසරලා බලන්න. ඔබ තරුණ වෙන්න පුළුවන්, ඔබ මධ්‍යම වෙන්න පුළුවන්, ඔබ තාම වයෝ වෘද්ධ භාවයට පත් නොවූ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි මරණාසන්න මොහොතක් අපිට එනවා. ඒ මරණාසන්න මොහොතේ වර්තමානයේ ගොඩාක් ගිහි පැවිදි පින්වතුන්ලාගේ අපි හිතනවාට වඩා ගොඩාක් දුර්වල මරණ පින්වතුනි. ඇයි මේ සීලයට ශක්තිය දෙන්නේ නැහැ? සීලය දුර්වල වෙනවා. සීලේ ආනිසංසයක් තමයි ජනප්‍රියභාවය. සීලේ ආනිසංස මැරුණටත් පස්සේ ජනප්‍රිය කරනවා. මුතුනේ බුදුරජාණන් වහන්සේ තාම ජනප්‍රියයි. මුගලන් මහෝත්තමයාණන් වහන්සේ, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ තාම ජනප්‍රියයි. මේ යසෝදරා උත්තමාවිය තාම ජනප්‍රියයි. මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ, සංඝමිත්තා උත්තමාවිය තාම ජනප්‍රියයි. ඇයි පින්තුනේ? සීලේ ආනිසංස, සීලේ ආනිසංස පිරිනිවන් පෑවට පස්සේ ජනප්‍රියයි, අපවත් වුණාට පස්සේ ජනප්‍රියයි. ඒ සීලේ ආනිසංස. නමුත් අද මොකද්ද වෙන්නේ? සමහරු අපවත් වුණාට පස්සේ තුන් මාසේ දාණයෙන් පස්සේ පින්තුණි මතකයක් නැහැ. ඇයි මතක නැත්තේ? කරුණා කරලා ධර්මයේ ධර්මාකාරයෙන් විග්‍රහ කරගන්න. ජීවත් වෙන ඔබටයි මම මේ කතා කරන්නේ. මිය ගියායිට නෙමේ. මට අවශ්‍ය නැහැ මැරිලා තුන් මාසෙන් මාව අමතක වෙලා යන මරණයකට මට එන්න. බුදුරජාණන් වහන්සේ මට එවැනි මරණයකට අවසර දීලා නැහැ. මගේ අපවත් වීමට මට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් හැටියට අවසර දීලා තියෙන්නේ. මැරුණට පස්සෙත්, අපවත් වුණාට පස්සෙත් මා ගැන කතා කරන ජීවිතයක් ජීවිතේ තුල ගත කරන්න කියලා. ඒ නිසා මගේ සෑම ඇවතුම් පැවතුමක්ම මං ඉස්සරහට අරන් යන්නේ පින්තුණි අපවත් වුණාට පස්සේ මං ගැන කතා කරන්නයි. ඒ උතුම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ තමයි සීලේ ශක්තිය. සීලේ පළවෙනි ආනිසංසය, එයා මෙලවත් ජනප්‍රියයි, පරලවත් ජනප්‍රියයි.
අනසීලේ ආනිසංස දෙවෙනි ආනිසංසය එයා ඕනෑම අභියෝගයට මුහුණ දෙන කෙනෙක් තුනි අභියෝගයන් ඉස්සලා එයා සැලෙන්නේ නැහැ රෝගී භාවය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නායෙක් වීම පංච උපාදානස්කන්ධ දුක තුනි මේවා පිටියට එන අභියෝගයන් මේ අභියෝගයන් ඉදිරියට සැලෙන්නේ නැහැ ඉංගතුනි මරණාසන්න මොහොතේ එයා දක්ෂයි සතර සතිපට්ඨානය තුල සිහිය පිහිටවන්න එයා අභියෝගයන් ඉදිරියේ සැලෙන කෙනෙක් නෙමේ එයා මරණීය අභියෝගයේ ඉදිරියේ නොසැලෙන කෙනෙක් බවට එයා පත් වෙනවා අඬන්නේ නැහැ දොඩන්නේ නැහැ අවියට පත් වෙන්නේ නැහැ 80න් කෑ ගහන්නේ නැහැ බැඳලා තියන්න ඕනේ නැහැ දුවන්න ඕනේ නැහැ මරලා තෝණි දීගෙන කෑ ගහන්න ඕනේ නැහැ කන්න දෙන්න කන්න ඉල්ලමින් මැරෙන්න ඕනේ නැහැ පින්වතුනි අභියෝගය ඉස්සරහා එයා සතර සතිපට්ඨානය තුල කළු ගලක්සේ ශක්තිමත් කෙනෙක් වෙනවා අනසීලේ ශක්තිය භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා මොනවද පැවිදි අපේ භවභෝග සම්පත් මේ සද්ධාව සීලය මෛත්‍රිය සතිය සමාධිය ප්‍රඥාව ඥාන දර්ශන විමුක්තිය ඉංගතුනි මේ අපේ භවභෝග සම්පත් මේ භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා මේ භවභෝග සම්පත් ගැන අපි අපවත් උනාට පස්සේ මිනිස්සු කතා කරනවා දෙවියන් කතා කරනවා බ්‍රහ්මීන් කතා කරනවා ඒ විතරක් නෙමේ සිහි මුලා නොවි මැරෙනවා සිහි මුලාවට පත් වෙන්නේ පින්වතුනි මේ කතා කරමින් සාදුකාර දෙමින් ඒ සාදුකාර හඬත් අනිත්‍ය වූ පස්සයක් යයි ධම්මානුපස්සනාවෙන් දකිමින් ස්පියා ගන්නවා විදර්ශනාමය මරණයක් සතර සටිපට්ඨානයේ තුල ගෙවුණු මරණයක් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුල ඇති වුණා වූ මරණයක් විදර්ශනාමය සප්තබොජ්ජංගයන් තුල ඇති වුණු මරණයක් අන්න සීලේ ආනිසංස සමාජයේ දෙස බලන්න මේ සීලේ ආනිසංසයන් තියෙනවද මේවා දුර්වලයි මේ නිසයි අපි කතා කරන්නේ සීලය දුර්වල කරගන්න එපා බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා 12න් පස්සේ ආහාර ගත්ත අයට මොකද්ද වෙන්නේ කියලා ඒ අය අපවත් උනාට පස්සේ මොකද්ද වෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ දකිනවා එහෙමයි කොහෙද ඉපදෙන්නේ අනේ සුක්කෝප් එකම පණුවෙක් වෙලා උපදිනවා ආප් එකම පණුවෙක් වෙලා ඉපදෙනවා ඉන්දියාප් එකම පණුවෙක් වෙලා ඉපදෙනවා බුදුරජාණන් වහන්සේ දකිනවා බුදුරජාණන් වහන්සේ විනය පනවල තියෙන්නේ මේ ශාසනේ මේ විනය පනවන්නේ ඇයි පින්වතුනි ඉංගතුනි මේ භික්ෂුත්වයේ අර්ථය ශක්තිමත් කරන්න මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල අපිව බොහොම නිර්වුල ගමන් කරන්න පහසුවෙන් ගමන් කරන්න මේ නිවන් මාර්ගයේ නිවැරදිව අපිව තරණය කරන්න ඉංගතුනි බුදුරජාන් වහන්සේ අපිට පනවල තියෙන මේ උතුම් විනය ඒ උතුම් මේ උතුම් උජුපටිපන්න ගුණය සංඝයා සතු ගුණයක් උජුපටිපන්න ගුණය සංඝයා සතු ගුණයක් ඒ උජුපටිපන්න ගුණය තුල සීලයට අදාළ මාර්ගංග තුනක් තියෙනවා සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආචීවෝ මේ මාර්ගංග තුනට අපේ ප්‍රාතිමෝක්ෂ සීලයට අයිති අදාළයි අපේ ප්‍රාතිමෝක්ෂ සීලය මේ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ මාර්ගංග තුනෙන් ආවරණය වෙනවා පිංගතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශාසනය පනවල තියෙන්නේ පිංගතුනි මේ ශාසනය මුල් කරගෙන අපිට නිවන කරා යන්න මේ ශාසනය මුල් කරගෙන නිවන කරා යන අපි උපයෝගී කරගෙන ගිහි ජනතාවට පින ශක්තිමත් කරන්න කුසලයේ ශක්තිමත් කරන්න ඒ අයටත් නිවන කරා මාර්ගය මතු කරගන්න පිංගතුනි ඒ නිසා අපි මේ උතුම් ශාසනය ආරක්ෂා කරගන්න ඕනේ මේ විනය ආරක්ෂා කරගන්න ඕනේ මේ විනය අවිනය කරනවා නම් මේ ධර්මය අධර්මය අපි කරනවා නම් ප්‍රසිද්ධිය අපි 12න් පස්සේ ආහාර ඉල්ලනවා නම් ආහාර වළඳනවා නම් පෙනිපෙනි වළඳනවා නම් ඉල්ල ඉල්ල වළඳනවා නම් මතුනේ හොඳින් තේරුම් ගන්න අපේ අපවත් වීම ඉතාමත් අන්ත අසරණ අපවත් වීමක් වෙන්න පුළුවන් මෙලවදී මේ වාට විපාකයන් ලැබෙන්න පුළුවන් හොඳට තේරුම් ගන්න පරලෙවදී යන කතාවක් නෑ මෙලව දුර්වලව මැරුණා නම් අපවත් වුණා නම් ඊළඟ ජීවිතේ ගැන අපි හිතන්න ඕනේ නෑ පින්වතුනි දහස් නමක් වැඩම කරලා පාංශකූලේ දුන්නත් වැඩක් නෑ දහස් නමක් වැඩම කරලා හත් දවසේ දන් දුන්නා තුන් මාසේ දන් දුන්නා කියලා වැඩක් නෑ ඒ නිසා පින්වතුනි ජීවත් වෙන්න කාලය තුල අපි දක්ෂ විය යුතුයි මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අකුරට ආරක්ෂා කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉදදී මේ ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා නොකරපු භික්ෂූන් නොනේ තරම් හිටියා. විනය පනවද්දී විනය ගැන නොතකූ භික්ෂූන් නේදත් හිටියා. ඒ ලෝකේ ස්වභාවය පිංගතුනි ඒ ලෝකේ ස්වභාවය සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාණක් ඈතට මේ පටිච්ච සමුප්පන්න ලෝකය ගලාගෙන යනවා මේ ලෝකේ නැවතීමක් නැහැ අවසානයක් නැහැ නිමාවක් නැහැ ඒ නිසා කැමැති කෙනෙකුට යන්න දෙන්න ඔබ නැවතින්න ඔබ ප්‍රාතිමෝක්ෂ සීලය ගැන නැවතින්න 12න් පස්සේ ඔබ ආහාරයක් ගත්තොත් ඇවැත් දෙසලා එක පිළිසිඳු වෙන්න නමුත් විනය අවිනය කරන්න එපා ධර්මය අධර්මය කරන්න එපා අවිනය විනය කරන්න එපා එහෙම වුණොත්
පින්ඇතුනි මෙලවදීම ජනප්‍රියභාවය නැති වේවි මරණාසන්න මොහොතේන අභියෝගයන්ට මුහුණ දෙන්න බැරි වේවි භවභෝග සම්පත් ඒ කියන්නේ සද්ධාව සීලය මෛත්‍රිය සතිය සමාධිය ප්‍රඥාව විදර්ශනා නුවණ ඥාන දර්ශන ඔබේ භවභෝග සම්පත් දුර්වල වේවි ඒ විතරක් නෙමේ සිහි මුලා වෙලා අපවත් වේවි සතර අපායට වැටේවි පින්වතුනි ඔන්නැත්ත නෙස්ටමෝල්ඩ් කෝප්පයකට නෙස්ටමෝල්ඩ් කෝප්පයකට ඔය විනාශය අපි අත්කරගත් යුතු නෑ සුප් කෝප්පයකට ආප්පයකට ඉන්දියාප්පයකට පින්වතුනි අපි මේ අවාසනාවන්ත තත්ත්වය අපේ ජීවිතවලට එකතු කරගන්නවා නම් ඊට අපි කියන්නේ සම්මාදිට්ඨියේ දුර්වලභාවයයි කියලා කාටවත් මං ඇඟිල්ල දික් කරන්නේ මම ඇඟිල්ල දික් කරන්නේ මේ සියලු දේවල් වලට මුල වෙන අවිද්‍යාවටයි පින්වතුනි අවිද්‍යාව යම් තැනක එතන තියෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව පමණක්මයි ඉන් මෙහා දෙයක් අපිට හොයන්න බෑ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පනවලා තියෙන්නේ පින්වතුනි ඔබේ සැපේ උදෙසා ඔබේ විදර්ශනා නුවණ උදෙසා ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ ශාසනය ප්‍රයෝගී කරගෙන ඒ උතුම් විනය ධර්මයන් ජීවිතයට එකතු කරගන්න මොකද අපි 12න් පස්සේ ආහාර ඉල්ලුවොත් ආහාර ගත්තොත් ගිහි පින්වතුල්ලා ආහාර පූජා කළොත් පින්වතුනි අපි ගිහි පින්වතුල්ලාගේ සද්ධාව දුර්වල කරනවා ගිහි පින්වතුල්ලාගේ මහා සංඝයා කෙරෙහි සද්ධාව දුර්වල කරගන්නවා දැන් සමහර ගිහි පින්වතුල්ලා හිතනවා සාරිපුත්ත මහරහතන් වහන්සේත් රැයට වැළඳුවා කියලා දැන් සමහර ගිහි පින්වතුල්ලා හිතනවා මුගලන් මහරහතන් වහන්සේත් 12න් පස්සේ සුප් වැළඳුවා කියලා දැන් සමහර ගිහි පින්වතුල්ලා හිතනවා යසෝදරා උත්තමාවියත් 12න් පස්සේ ආප්ප වැළඳුවා කියලා පින්වතුනි අපි මේ මොකද්ද කරන්නේ පින්වතුනි අතීතයේ ඒ උත්තම උත්තමාවියන්ගේ ආත්ම ගරුත්වය දුර්වල කරනවා සංඝයාගේ ආත්ම ගරුත්වය දුර්වල කරනවා සංඝයා කියන අර්ථය දුර්වල කරනවා මේ සංඝයා කියන අර්ථය දුර්වල කිරීම පින්වතුනි අපිම අනාගත කාසාය කන්ටකලාගේ ලෝකයකට අවශ්‍ය පාවඩ ජනතාවටත් ජනතාවට අපිරිසින් එලා දුන්නා වෙනවා කියන කාරණේයි පින්වත් මහත්මයාගේ මේ ප්‍රශ්නෙට පිළිතුර හැටියට මට දෙන්න වෙන්නේ මේ උත්තරේ ගැන අනේ කවුරුත් අමනාප වෙන්න එපා මම කරුණාවෙන්මයි මේ දේ කියන්නේ අනේ ගෞරවනීය ස්වාමින්වහන්සේලා මට ඇවිල්ලා කියනවා මගේ නායක හා ස්වාමින්වහන්සේ අපවත් උනේ මෙහෙමයි කියද්දි පින්වතුනි අපි මේව සංගවන්න ඕනේ නෑ එනිසා සුප් කෝප්පයක් වෙනුවෙන් සුප් කෝප්පයක පණුවෙක් වෙලා ඉපදෙන්න එපා ආප්පයක් වෙනුවෙන් ආප්පයක පණුවෙක් වෙලා ඉපදෙන්න එපා ඉන්දියාප්පයක් වෙනුවෙන් ඉන්දියාප්පයක පණුවෙක් වෙලා ඉපදෙන්න එපා පින්වතුනි මේ ප්‍රාතිමෝක්ෂ සීලය වෙනුවෙන් දෙවියෙක් වෙලා බ්‍රහ්මෙක් වෙලා නිවන් දකින මිනිසෙක් වෙලා උපදින්න එයයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ පෙරුවන් සරණයි හොඳයි පින්වතුල්ලා මේ ගෙවි ගිය පැය පුරාවට ඒ උතුම් ධර්ම යාත්‍රා වැඩසටහන ශ්‍රවණය කරලා ජීවිතය තුළින් අප්‍රමාණ වූ ධර්ම දානමය පින් ගොඩක් රැස් කරගත්තා. ඒ නිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මේ සිරස ගුවන් විදුලි ඉදිරියේ වාඩි වෙලා මේ සුන්දර ධර්මයේ ශ්‍රවණය කළා වූ සියලුම පින්වතුල්ලාටත් පින්වතුල්ලාගේ පවුල්වල සියලු දෙනාටත් ඒ වගේම ගම්වාසී රටවාසී සියලු දෙනාටත් මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ඒ වගේම උත්තරීතර මහා නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාරක ධර්මයන් සකස් කොට දුන් ඒ පින්වත් කුබුදු මහත්මයාටත් පින්වත් සාරද මහත්මයාටත් ඒ වගේම සිරස ප්‍රදානී සජිත් රත්නායක මහත්මයාටත් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ලාට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දානමය පින් සියලුම පින්වතුන්ලාට මේ ජීවිතයේ උතුම් චතුරාර්ය සත්‍ය දැකීමට අවබෝධ කිරීමට මේ උතුම් සීලේ ශක්තිය ජීවිතයට එකතු කර ගැනීමට උත්තම ශක්තියක් වේවා. සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා. පෙරුවන් සරණයි. සාදු සාදු සාදු.